අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම සාකච්ඡා වැඩ පිළිවෙලටයි ආරම්භ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කරුණාවෙන් ඉල්ලා සිටමු ලිඛිත පස සභාගත කිරීමෙන් අපේ සැසිවාරයට ආරම්භය ලබලා දෙන විදියට. අවසරයි ස්වාමීන් වහන්ස, අද දිනේ ලිඛිත ප්‍රශ්න 10ක් ලැබී තිබෙනවා. පළවෙනි ප්‍රශ්නය, අතිපූජනීය ස්වාමීන් වහන්ස, මා මෛත්‍රීකල් භාවනා පුහුණුවට පළමුවට පැමිණි ආධුනික යෝගිනියක් මි. සක්මන් භාවනාව. මා සක්මන් කරන විට දෙපා වලට දැන්න දේ නිරීක්ෂණය කළෙමි. වම් පහේ සහ දකුණු පහේ ඇති වෙනස්කමක් වනුයේ මට දැනුණු ආකාරයට දකුණු පාය අනුගමනය කරමින් වම් පාය යන බවය. දකුණු පාය ඔසවන විට වඩා සම්බරතාවයක් දැනි. එක් පාදයක් මුලින් විලුඹ එසවි ඉන්පසුව ඇඟිලි ඔසවන බවත් නැවත පය තබන විටද ප්‍රථමයෙන් විලුඹ තබා පසුව ක්‍රමයෙන් ඇඟිලි දක්වා පය බිම තබන බවද දැනගත්තෙමි. පියවර 10ක් පමණ පාද දෙකෙහි සතිය පිහිටුවා ගත හැක. සවස් කාලයේ සක්මන් කරන විට කකුල් කොන්දර සම්බන්ධන ස්ථානයේ වේදනාවක් ඇති වූ අතර ශරීරය තුල සිහිය පවත්වා ඇද්දැයි දැනගැනීම සඳහා ඒ උපකාරී වින. පර්යංක භාවනාව. මම ආශ්වාස ප්‍රාශ්වාසයේදී පපුව ඉහළට පහළට එසවීම පිළිබඳව මෙනෙහි කළෙමි. හුස්ම රැලි 6ක් පමණ එක දිගට අවධානය තබා ගත හැකිය. සිත ශබ්දවලට සහ සිතවිලි වලට යන අවස්ථාවලදී නැවත හුස්මට සිත යොමු කරමින් මා සිතාමතා හුස්ම ගන්නා බව දැනේ. නැවත ඉරියව මෙනෙහි කර ස්වභාවික හුස්මට සිත යොමු කර ගත්තෙමි. සතිමත් බව පවත්වා ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට මේ භවයේදීම නිර්වාණ සාක්ෂාත් වේවා. ඔව්, පළවෙනි වතාවට ලිව්වට මොකද කොන්දේ උකුලේ දැනෙන වේදනාව නිසා මගේ හිත කයේ තියෙන බවට සතියේ තියෙන බවට ඉස්සල්ලාම වතාවට වේදනාවක් පාදක කරගෙන සතිය පිටවන්න පටන් ගන්නවා. මේක තමයි පටන් ගන්න. කයේ ඇති වෙන හැම පහසුතාවයක්ම වේදනාවක්ම කරදරයක්ම පීඩාවක්ම දර්ථයක්ම පරිලාහයක්ම සත්‍ය පිහිටීමේ ලකුණක් බව තේරුම් ගත්ත දවසේ ඔන්න දුක්ඛ සත්‍ය අවබෝධ කරන වෙනවා. ඊට පස්සේ නෑ හැම දරතයක්ම පරිලායක්ම වේදනාවක්ම දැක්කමක්ම පිපුරුමක්ක සත්‍ය තියෙන බව ලකුණක් වෙච්චාම උපරිම පාඩම තමයි මරණ වේදනාව. යම් වෙලාවක මරණ වේදනාව සතියෙන් පවත්වන්න පුළුවන් කියලා සාහිතිය හම්බුන දවසේ පහුවෙන්ද තමයි සෝවන් වෙන්නේ කියලා මුනිදිර ජීතුමා මං කරපු ඉස්සල්ලාම වැඩමුළුවේදී කිව්වා. ඒ නිසා සත්‍ය ඔය හැම එකක් කරාම ගෙනියලා බලන්න දී යටින් ගෙන්දර ගෙනියනා වගේ කම්බේ ඇවිදිනා වගේ තනි කෝච්චි පීල්ලක ඇවිදිනා වගේ හැම කරදරයක් මැදම සත්‍ය ගිනියට පටන් ගත්තාට පස්සේ පටන් ගත්තට පස්සේ නෝක හරිම සෙල්ලමක්. ඕකේ පටන් ගන්න ගමන් තමයි අමාරු. එහෙම හරි එක්කෙනෙක් ලියපුවම අනික් කෙනිට මං හිතනවා මං කිනොට ඇඩිය තේරෙනවා මේක කියලා. ඒ වගේම අක්මනිත් පරියංගෙත් හිත පිට ගියාම ආපහු බලෙන් වගේ අරමුණට ගත්තාම ආයාසයෙන් හුස්ම ගන්නවා වගේ තේරෙනවා. මේ හොඳ ලකුණ සත්‍ය තියෙන බවට ආයසින් ගන්න බව තේරෙන්නේ සතිය තියෙන නිසානේ. ඉතින් ක්‍රමයෙන් ආයෙ කයිටි දාලා ස්වභාවික හිස්මට යනවා. මෙන්න මේ වගේ පුංචි දේවල් සාමාන්‍ය දකින්න බහන වැරදි දේවල් කියලා. මේකෙන් තමයි හරියටම භාවනාවට වැඩි සතිය කියන එක තේරුම් ගන්න. ඉතින් මේ රචනා ශිල්පය අමතක කරන්න එපා. දිගට මේක ලියලා මේ වගේ සිද්ධි හුඟක් ලියලා මේ සබාවත් කුල්මත් කරන්ඩ රචනා ශිල්පයත් ඉගෙන ගන්න. එතකොට තමන්ගේ භාවනාව කිසිම බාධාවක් නැතුව ඉදිරියට යන්න ඉඩ තියෙනවා. අපි යන දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස. පින්වත් ස්වාමීන් වහන්ස. සක්මන් කිරීම සතියෙන් පවත්වද්දී පළමුව සිටගෙන සිටිනවා කියා සිත සතිමත් කරන ලදී. ඊට පසු වම් පාය දකුණු පාය මාරු කරමින් සක්මන ආරම්භ කළෙමි. ලනුපෙදුරේ ස්පර්ශ වන විට විලුඹ ප්‍රදේශයට එහි රළු බවත් යටිපතුල ප්‍රදේශයට ලනුපෙදුරේ ගොරෝසු බවත් දැනෙමින් ශරීරයේ බර කකුල් දෙකට දැනෙමින් සක්මන කෙළෙමි. බාහිර ශබ්ද සිතවිලි පැමිණියත් සක්මනේ සිත පවත්වා ගැනීමට හැකි විය. උදාහරණ මට කැස්ස පැමිණ ශරීරය අපහසුතාවයට පත් වූ මොහොතේ මම ලනුපැදුරේ ගොරෝසු බව දැනිනි. මම වම් කකුල මාරු කරමින් සිටින බවද අත්විඳීමට පුළුවන් විය. පර්යංකයේ සතිමත් සිටීම. පර්යංකයේදී මට පළමුව හිඳගෙන සිටීම යනුවෙන් සිත සතිමත් කරගෙන හුස්ම රැල්ලට හිත මෙනෙහි කරන ලදී. මේ අවස්ථාවේදී සිත බොහෝ වේලාවක් යනතුරු කම්පන චංචල අවස්ථාව අත්විඳින ලදී. ඊට පසුව සිත ඉබේටම හුස්ම රැල්ලේ ආශ්වාසයට යොමු විය. එවිට ශරීරයට වාතය ඇතුළු වෙන බවත් එවිට පපු ප්‍රදේශයේ පිම්බෙන බවත්
ප්‍රස්වාසයේදී වාතය පිටවෙන බවත් එවිට ශරීරයේ හැකිලෙන බවත් අත්විඳින ලදී. මේ අවස්ථාවේදී මට මුළු කයට හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනින. මේ විදිහට සතිමත්ව සිටීමට පුළුවන් වූයේ විනාඩි 2-3ක් පමණි. නැවත සිත කාම සංඥා මතුවී කම්පන චංචල විය. ඊට පසුව ටික වේලාවකින් නැවත හුස්ම රැල්ලට හිත සතිමත් විය. මෙම தත්ත්වයට ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් පත්මි. ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔමෙගේ අවස්ථා දෙකක් හොඳට තියෙනවා. කැස්සක අවස්ථාවක් තියෙනවා. ඒකේ වාක්‍ය කියනකොට කියවන එකනා කැස්සම හිතන්නේ. ඒකෝට මන්ට තේරුන්නේ. ඉතින් ඔය දෙකම කරන්න බෑනේ එක සැරේ. එක්ක ලියන එකනා කහින්නෝ නැත්නම් වෙන කෙනෙක් කහින්නෝ නැත්නම් කියන එකනා කහින්නෝ. ඒ ලියන එකනා කහිනවා කැස්ස කියලා කහින වෙලාවේ කැස්ස කියලා කියනකොට මේ වාක්‍ය ටික නිසා ඉතින් කරුණාවෙන් නැවත කියවන්නේ කියලා ඉල්ලා හිටිනවා. කයින් නැතුව හැබැයි උදාහරණ වශයෙන් දීලා තිනි ස්වාමීන් වහන්ස මට කැස්ස පැමිණ ශරීරයේ අපහසුතාවයට පත් වූ මොහොතේදීම ලනුපැදුරේ ගොරෝසු බව දැනින. මම වම් කකුල මාරු කරමින් සිටින බවද අත්විඳීමට පුළුවන් විය. හරි. ඒකෙදී ඒ කැස්සේ න අපහසුතාවයත් තියන්නේ. ඒ කැස්ස එනකොට ඒ උගුරේ පුදුම විදියට මේ කිචි කැවෙන්න පටන් අරගා. එතකොට අපි දන්නේ ඒ සංඥාව එනකොටම ගානකයි කරන්නේ. ඒ කහින් නැතුව ඒ සංඥාව දිහා බලන්න හිටියොත් ටික වේලාවකින් ඔය බය නම් මාරු වෙන හැටි දකින්න පුළුවන්. නහයෙන් හොටු වෙන්න පටන් ගන්නවා. උගුරෙන් සෙමෙන්න පටන් ගන්නවා. කටට කෙලෙන්න පටන් ගන්නවා. එහෙන් කඳුළු වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ කැස්සොත් ඔය මෙවුවා ආපෝ ධාතුව ගන්න එක නැති වෙනවා. සද්දයක් එනවා. ඒ නිසා අපි කරබන් හිටියොත් අමාරුයි. තන්තක ගන්න අමාරු නම් බලන්න හිටියොත් ඒ කැස්ස නිසා ටික වේලාවකින් මුළු ප්‍රදේශෙම ඒකට කෙලකිලින්න වෙනවනේ. කෙලකිලිනකොට කැස්ස නිකම්ම දී වෙලා යනවා. ඒත් භාවනාවෙන් පස්සේ හරි ආයසරයක් හිතනවා කහින්ද කියලා. ඉතින් ඒ නිසා ඒ කැස්සක් කිඹිස්සක් වගේ දෙයක් මතුවෙන වෙලාවේ බලන්න ඉන්න පුළුවන් නම් මේ කැස්සට කමන්නේ නැහැ මං කියන්නේ. කිඹිස්සට කමන්නේ නැහැ. කහින්න කිඹිස්සෙන් නැතුව බලනකොට තියෙනවා මේ අන්තර ක්‍රියාවලිය අපි මෙතෙක් කල් වෙලා තියෙන කවදාවත් දැකන්නේ නැහැ. ඇස්පිල්ලම් ගහන එක අපි කවදාවත් දැකන්නේ නැහැ. අපිට මේ නහය කහනවා එතකොට අපි දන්නේ සභාවකට ගියාම දන්නේ නැතුණ අය කහන මේක භාවනාදි කෙලින්ම සිද්ධ වෙනවා මේ හිත ඒකාග්‍ර වෙනකොට වෙන දේවල් කැස්ස නම් එහෙම කියන්න බෑ නමුත් ඒ කැස්සක් ආවොහම වෙන වැඩේ ඉතින් හොඳට බලන්න හිටියොත් ඒ කැස්සේ අර උගුරට අවධානය යොමු කරන්න හදනවා ඒ අනිචානුකෝ සිද්ධ වෙන්නේ වම දකුණ බලන්න පුළුවන් ඉතින් එක දෙයක් තමයි ඒක එතකොට වෙන කෙනෙක් අහිනවා නම් අපිට අතරම අපිට අමාරුවක් නැහැ නේ එයාටනේ කැස්ස තියෙන්නේ මට තියෙන්නේ ඒ අතරමැද සක්මන් කරන එක විතරයි කියලා ඉසි නිසා මට කැස්ස නොවේවා ලැබු ගෙදරට කැස්ස ඒවා මගේ නොකාය ආයම කා කියලා මට සක්මන් කරන අනිත් එකන කැපු දෙයි. ඉතින් දැන් මටම කැහැලා මම බලාගෙන දැන් ලියන එක කියවන එකනත් කහින්න ගත්තාම උතන කැස්සේ 3-4ක් වර්ගීකරණය වෙච්චාම අමාරුයි. ලැබු ගෙදර කරන දේ කියන්නේ ඔයා කහින්ද මම කහිනකොට මම ඇවිදිනවා. පිටතේ පරියන්කෙත් ඒ වගේම විස්තරයක් දෙන්න උත්සාහ කරනවා. ඒකෙන් තේරෙනවා දැන් සාමාන්‍ය සත්‍ය පැවැත්මට වඩා මේ අමතර ආරවුල් මැද අරියාදු මැද මේ සත්‍ය පැවැත්ම හරිම විචිත්‍රයි. අපි හිතන්නම් ඒක හරිම අපහසු දෙයක් කියලා නිකන් කං කටොල්ලක් කියලා. එහෙම නැහැ. ඒකේ පුදුම සෙල්ලමක් තියෙනවා. ඊට පස්සේ තමයි භාවනා කරනවා කියන එක වෙන්නේ. එහෙම නැත්නම් මේ තඩමතරම හිතියට භාවනා වෙන්නේ නැහැ. භාවනා වෙන්න හදනකොට බාධක එනවා. එනේන බාධා වහරහා මේ සතිය මල් මාලක මල් ලමුනන්න වගේ එනේන මල ලමුනක නමුනක අනේකයි තියෙන්නේ. ඒ නිසා රචනා ශිල්පේ හොඳයි. පළවෙනි එකන වගේමයි මේකත්. අපි යනවා ඊගාකට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. සක්මන් කරන විට වමහා දකුණ පය හැපීම වරහන් තුල තියෙනවා විලුඹ මැදහා ඇඟිලි තුඩු ප්‍රකටව දැනගත හැකි විය. ටික වේලාවක් සක්මන් කරද්දී වාහන ශබ්දයක් ඇසීම නිසා සිත විසිරින. පැයක පමණ කාලයක් නැවතත් සතියින් සක්මන් කර ගෑමට හැකි විය. පර්යංක භාවනාව. පර්යංකයේදී ආස්වාස ප්‍රස්වාස දෙස බලා සිටීමි. බාහිර බාධා ඇතිවත් චිත්ත ඒකාග්‍රතාවයේ ඇති කරගෙන හුස්ම රැල්ල දිහා බලන විට හුස්ම රැල්ල නාස් කුහරය තුලින් පපු ප්‍රදේශයට ඇදී යන්නක් මෙන් දැනින. ප්‍රස්වාසයේදී පපු ප්‍රදේශයේ සිට නාස් කුහරය පිටතට හුස්ම රැල්ල ඇදී එන්නක්සේ දැනින. දිගටම මේ ක්‍රියාවලිය මෙසේ සිදුවේ. ටික වේලාවකින් හුස්ම සියුම්ව නොදැනී ගියත් හුස්ම තියෙන බව සියුම්ව දැනෙන්නට විය. ඉන්පසු කිසිම අරමුණක් ඇති නොවිය. කය ගලක් මෙන් පැවතින. මේ ආකාරයෙන් පැයක පමණ කාලයක් සිටියෙමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ
කය අනුව බලන ආකාරයේ පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ උතුම් නිවන අවබෝධ වේවා. ඔය දෙපළකදී මේක විස්තර කරලා දෙන්න හිතන එකක් තමයි ගලක් වගේ ඉඳලා පැයකට පස්සේ දැන් අවදි වෙන ආකාරය කියන්නේ. කොහොමද මේ නැවත මේ ගල මෙලෙක් වෙලා මේක මේ හුස්ම ගන්න තැනක් මේක ශබ්ද ඇහෙන තැනක් රූප පේන තැනක් කියන බවට පත් වෙන ස්වභාවය බැලිලා හරිම විචිත්‍රයි. ඒකට අර බහන ඉවරයි කියලා නෙවෙයි පිටින් දැන් තමයි පටන් ගත්තේ කියලා පැයකට පස්සේ බලනවා මේක ඉවර වෙන තැන. ඒ වාහන සද්දයක් ඇහලා හිත වික්ෂිප්ත වෙනවා. ඒකට මේ වික්ෂිප්ත භාවයට හොඳට විස්තර කරන්න. ඒකට අරමුණේ හිත පාත්තන්න පුළුවන්ද? ඊට පස්සේ කොච්චර වෙලා ගිහිල්ලාද අරමුණට හිත ආවේ? ආදී විදිහට අර වික්ෂිප්ත භාවය කියන මාතෘකාව හඳුල්ලා දුන්නා නම් ඒකේ මැද කොහොමද අග කොහොමද කියලාත් බලන්න. ඒ බලන හැම වෙලාවෙම කායනුපස්සනාවට කායගත සතියේ හිත තියාගෙන තමයි සද්දාන්නේ. සද්දේ ආවා හිත වික්ෂිප්ත වුණා. ඒ වික්ෂිප්ත වෙනකොට ඇහිච්ච සද්දේ මිහිරිද අමිහිරිද ළඟද දුරද ගොරෝසුද සියුම්ද. නැත්නම් ඒ වෙනකොට මට ඉඳගෙන ඉන්න බෑ වැටා ගන්න පුළුවන් වුණාද බැරි වුණාද. ආන්නේ විදිහට ඒ වික්ෂිප්ත භාවයේ මැද ඉතසේක ඉවර වෙන වෙලාවක් තියෙනවා. ආයසරක කාරමුන්ට හිතේනවා. මේ විදිහට හඳුනා දීපු වික්ෂිප්ත භාවයත් කායගත සතියට සාපේක්ෂව මූල දැක්කනම් මැද ආග වශයෙන් බලන්න කියන එක තමයි කියන්නේ. හතරවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස, අතිපූජනීය ස්වාමීන් වහන්ස, වසර දෙකමාරක පමණ කාලයක සිට නිස්සරණ වනේ ඇසුරින් සතිය වඩන අයෙක්මි. මාගේ මූලික කමඨහන සක්මන් භාවනාව හා ආනාපාන සතිය වැඩිමයි. සක්මන් භාවනාව සිතගෙන සිටින ඉරියව්ව හොඳින් මෙනෙහි කර මම දැන් මෙතන සිටිනවා යනුවෙන් සක්මන ආරම්භමි. වම දකුණ වශයෙන් යටිපතුලේ මුල මැද අග බලමින්ද ඔසවනවා ගෙනියනවා තබනවා යනුවෙන්ද මෙනෙහි කරමි. ඔසවනවා ගෙනියනවා තබනවා යනුවෙන් බැලීමේදී පාදයේ වායුව අතරින් ඉදිරියට ඇදීම සුවපහසුවක් දනවයි. පාදයේ බිම තබා සිරුරේ බර ඒ මත පැටවීමේදී රළු ගොරෝසු ස්වභාවයක් දැනේ. මෙම සුවපහසුවක් ගොරෝසු අවස්ථා දෙක අතර මධ්‍යස්ථ අවස්ථාවක් තිබිය යුතු බව සිතන විට පෙර අවස්ථාවකදී මා විසින් අත්දකින ලද තබන පය මතක් විය. මේ අනුව සක්මන් කරමින් විමසීමේදී සුවපහසු මධ්‍යස්ථ හා ගොරෝසු යන අවස්ථා තුනක් පිළිබඳ අත්දැකිමි. මීට සාපේක්ෂව අනෙක් පාදයේද එලෙසම සිදුවන බවත් මධ්‍යස්ථ ස්වභාවය පමණක් එකම අවස්ථාවකදී ආකාර දෙකකින් අත්දකිමි. එනම් වම් පාදයේ ඔසවන විට හා දකුණු පාදයේ තබන විට එම මධ්‍යස්ථ අවස්ථා දෙක දිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්ස, ඉහත කී ලෙස යම් ඉවසීමකට සිත යොදාගෙන සක්මන් කරන විට සිත විසිරීම කිසිසේත් සිදු නොවේ. එහෙත් සාමාන්‍ය අයුරින් ඔසවනවා ගෙන යනවා තබනවා යනුවෙන් මෙනෙහි කිරීමේදී සිත විසිරියාම සිදු වේ. එහෙත් එය ඉක්මනින්ම නැවතත් අරමුණට පැමිණි. උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. මේ විදිහට අර විස්තර විභාග කරලා බලනකොටත් ටික කාලයක් ඒ හිත බඳිනවා. ඒ ටික කාලයක් විස්තර හිත පිට යන්නේ නැතුව හිටනවා. සක්මනේ විස්තර පේනම ටික කාලයක් ඔක කරලා පුදුරන පස්සේ ඔකත් මදි වෙනවා. ඊට පස්සේ ඊටත් වැඩි විස්තර සහිතව බලන්න ඕනේ. එතකොට හිත බඳිනවා. ඔහොමම තමයි අපි අර නතු කරගත්ත අරමුණ, නතු කරගත්ත සතිය, නතු කරගත්ත භාවනාව වඩ වඩා මේ බරපතල වැඩවල යොදවන්න ඕනේ. යදෙවි නැත්නම් හිත එක්ක නින්දට වැටෙනවා. එහෙම නැත්නම් හිත පිටේ යෑමෙන් මේකත් ලොච්චර දෙයක්ද කියලා කරාරිනවා. අනේ එනේන එකට ඒ ප්‍රදේශයට ඒ ප්‍රමාණය දැනගෙන හරියට වාහනයක් ස්ටාර්ට් කරපු කෙනා ෆස්ට් එකට දාන්නට පස්සේ ෆස්ට් එකේ යන්නේ නැහැ. ඊළඟ එකේ යන්න පුළුවන් බව දැනගත්ත ගමන් සෙකන්ඩ් එකට දාන. සෙකන්ඩ් එකේ වේගය ආපු ගමන් තර්ඩ් එකට දාන. ඉතින් කොච්චර පුරුදු කරාද කියනවනම් මානවය දැන් හදලා තියෙන ඔටෝමැටික් ගියර් එක. මෙන්න මෙච්චරක් වේගයෙන් එනකොට ඒක පාට සෙකන්ඩ් එකට වැටෙනවා. තර්ඩ් එකට වැටෙනවා. දැන් ඩ්‍රයිවර් දැනගන්න ඕනේ නැහැ. දැන් අර පරණ ගියර් කාර් දන්නේ නැහැ අපි ඉන්න කට්ටිය. ඒව හැම එකක්ම තියෙන්නේ ගානකට සාමාන්‍ය බෝඩ් එකේ ගහලා තියෙනවා. ස්ටාර්ට් කළා 65 වෙනකොට සෙකන්ඩ් එකට දාගන්න කියලා. 5 15 අතර වෙලාදී සෙකන්ඩ් එක තර්ඩ් එක සෙකන්ඩ් එකට දාන්න කියලා. එහෙමම ස්පීඩ් රේන්ජ් එකක් පෙන්නනවා. දැන් දැම්මේ නැත්නම් පෙට්‍රල් පිච්චනවා වැඩි. නැත්නම් එන්ජින් එක නොක් කරනවා. එහෙම නැත්නම් ඉග්නිෂන් ගන්නවා. ඉතින් අන්නේ විදියට ගියර් මාරු කරගන්න දන්නේ නැහැ. හුඟ දෙනෙත් දන්නේ නැහැ. ඉතින් ඒක ගැන කනකාටු වෙන්න එපා. මොකද උප්පත්තිය එක අපි ළඟ නැහැ. අපි අම්මල තාත්තල දන්නේ නැහැ. ස්කූල් ආචාර්යවරු දන්නේ නැහැ. මේක බුදුහාමර විතරයි දන්නේ. ඒකට කියනවා තදුපක විරිය වාහනට්ටේන සම්පහන්සනා.
ඉනේන ගානට වීර්ය යොදවන එක හරියට මේ ගියර් එක මාරු කරන්න වගේ. එහෙම නැත්නම් රසායන විද්‍යාවේදී අපි අනුමාපණය කරනකොට හරියට බිඳුව බිඳුව වතුර දාලා රසායන දාලා ඒ පාට වෙනස වෙනකන් හරියට බලන් ඉන්නවා. අනුමාපණය කරනවා. ඉතින් එතෙන්දී අනකොට බොහොමත්ම සංවේදීව තමයි කරන්නේ. අන්න ඒ වගේ දෙයක් ඊට වැඩිය විද්‍යානුකූලයි මේ වැඩපිළිවෙල. ඉතින් මේ 100කට එක වැඩි කියලා දෙන්නම අර හුඟව දෙනෙක් දන්නේ නැහැ මේ භාවනා වෙනකොට කොතෙන්ද මෙනෙහි කරන්න ඕනද කොතෙන්ද වම දකුණ කියන්න ඕනද කොතෙන්ද ඔසවන තබනවා කියන්න ඕනද කොතෙන්ද ඔසවන යවන තබනවා කියන්න ඕනද කොතෙන්ද මේ ඔක්කොම නතර කරන්න ඕනද. ඒකට මොනම ටෙක්නිකල් රයිටින් එකක්වත් හරියන්නේ නැහැ. කොච්චර ලිව්වත් හරියන්නේ නැති මෙහෙම කියලා 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 තමන්ගේ පරිශ්‍රණය තමන් කරන්න කැමති වෙනකන් ඉඳලා ගුරුවරයා නැතුව මේවා කරලා අත්දැකීම් ටික වාර්තා කරන්න එන්න ඉතින් කර්ම ගෙවෙන්නත් ඕන. බුදුමාකාර සුද්ධ විල්ලක් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ කර කර බලන්න. ඔය කියටත් ඕකත් එක දසක් ගියම් පුරුදු වුණාට පස්සේ ඕකටත් නැහැට අහන්න නැතු යනවා. එතකොට ඊටත් වැඩිය විස්තර සහිතව බලන්න. ආනේ බල මේකට කියන විභජ්‍ය වාදී කියලා කඩ කඩා බැලීම, විමසා බැලීම, ධම්ම විචය, මීමන්තන නුවණ, එහෙම නැත්නම් විචාර බුද්ධිය කික මේ අලුත් වෙන තැන් තියෙනවා. තිරියන් වෙන තැන් තියෙනවා. ඉතින් වෙනස් වීමට කැමති නැති කෙනා ඊව කරන්න දන්නේ නැහැ. ඉතින් ආයතී එතකොට හැමදාම අර පරණ බර කරත් යන කෙනා විතරයි. ගියර් මාරු කරන කාර්යයකට දාගන්න අමාරු වෙනවා. නමුත් පුරුදු වෙන්න කියලා අපි යනවා ඊගායකට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ත්‍රිලක්ෂණේ මනසිකාර කරනවා. ඊයේ දින කමඨහන් සුද්ධ කිරීමෙන් පසු කුකුස් දුර්වි ගියා. සක්මන් භාවනාව. සතිය අරමුණු මෙහෙවනවා. එසවීමේ චේතනාවෙන් පාදයේ ඔසවනවා. ගෙන යනවා තබනවා චේතනා විසිරී යාමටපත්ත අනිත්‍ය වෙනවා ක්‍රියාවලියක් චේතනාවටපත් වී අනිත්‍ය වෙනවා අනිත්‍ය නම් දුකක්මයි පාදයේ පොළොවට ස්පර්ශ වන විට වැලි බොරළු වල රළු ගතිය දැනෙනවා පොළොවට පය තබන්න පෙර එවැනි ගතියක් නොවු නිසා දැන් අනිත්‍ය වෙලා වල්ලුකර බත් කින්ද ධන හිස උකුල්ලට සක්මනේදී ක්‍රියාත්මකයි බිදිබිදි අනිත්‍ය වෙනවා ඒ දුකක් මේ කිසිවක පාලනයක් නැහැ. අනාත්ම ලක්ෂණ තමයි ප්‍රකට වෙන්නේ. පර්යංක භාවනාව. සතියෙන් ආස්වාස ප්‍රාස්වාස මානසිකාර වෙනවා. නාසිකාග්‍රින් හුස්ම රැල්ල උඩට ගිහින් අතුරුදහන් වෙනවා. ප්‍රාස්වාසයත් පහළට පැමිණ එලෙසම නැති වී යනවා. කිසිම නිත්‍ය බවක් නැහැ. නාසිකාග්‍රේ සිත තියෙන විට මුහුණ නලියන්න ගත්තා. කලින් එසේ නොතිබු නිසා දැන් අනිත්‍ය බව දැනෙනවා. දහවල් දානයේදී හිස්පිඟාන බර නැහැ. කෑම බෙදුවම වරයි. කෑම ගත්පසු නැවත බර නැහැ. අනිත්‍ය මෙසේ එදිනෙදා කටයුතු වලදීද අත්විඳිය හැකියි. ධර්ම අවවාද ලැබේවා. තෙරුවන් සරණයි. මේ විදිහට අනිත්‍ය අනිච්ඡානුපස්සනාව නැත්තම් අනිත්‍ය දර්ශනයෙන් බලනකොට අරමුණක වැඩි වේලා සතිය පවත්වන්න පුළුවන්කම තියෙනවනම් ඉරියව්වක වැඩි වේලා සතිය පවත්වන්න පුළුවන් තියෙනවනම් ওই මනස කාර්යක්‍රමය හොඳයි. නමුත් සතිය හෝ ඉරියව්වේ පවත්වනයකට බාධායි නම් ওই මානසික කාර්යක්‍රමේ වැරදි. ඒ නිසා මානසික කාර්යක්‍රමේ හරිනම් වැඩි වේලාවක් අරමුණ මුණට මුණ දාලා ඉන්න පුළුවන් වෙයි. ඒක ඉරියව ගොඩක් වෙලා ඉන්න පුළුවන් වෙයි. අන්නේ ටික බලාගෙන ඒ අනුව භාවනා හසුර ගන්න කියලා කියන්න පුළුවන්. මේ ලියලා තිනවා මොකක්වත් පැහැදිලි නැහැ. ওই භාවනා කරන්ඩ තමම් අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවනා කරන්න යන්න එපා. පටන් කරගෙන තියෙන පිසු වැටෙන වාක්‍යයකින් මම මේ ත්‍රිලක්ෂණේ භාවනා කරනවා. ඒ මේකත් දීලා නැහැ නේ අපි. අපි කියලා තියෙන හුස්ම බලාපන්, කකුල් දෙක බලාපන් කියලා. ඒක අතර මෙතන ලියවිලා තියෙනවා. ඉතින් ඒක පැහැදිලි නැත්නම් මූලික කර්මස්ථානයේ ආයි කියවන්න. ආයතර තක්මන පිළිබඳව මේ වීඩියෝ පිටිය බලන්න. මේ අනිච්ච දුක්ඛං අනත්තං භාවනා කරන්න යන්න එපා. ඔය ත්‍රිුණවත් පැහැදිලි ඕමවත් ලියුවේ ලොකු දෙයක්. කොහෙන් හරි ඔළුව නරක් වෙලා ඇවිල්ලා තියෙන්නේ. කවුරු හරි ඔළුවට දාලා මොනවා හරි. මේ මෙහි ඇවිල්ලා මේ අනිච්ච දුක්ඛං අනත්තං බලන්න. එන්නේ ඉස්සරහට එන්නේ. ආමිනාන්ත අවසරයි. දැන් අපි හුස්ම ගන්නවා උඩට. එතකොට අපි ගන්න එපා. මම ගන්නකෝ. අපි ගන්න එපා. අපි ගත්තොත් මේ ඔක්කොම සබාවත් එකේ යන්න හදන්නේ නැහැ. මම හුස්ම ගන්නවා. ඔව්. ඔව්. නාසිකාග්‍රේ උඩට ඇදෙනවනේ හුස්ම රැල්ල. මම දන්නේ නැහැ. ඒක ඉතින් මට කිව්වොත් ඕක කියනවා මම. පොදියක් වශයෙන් ඇදිලා එතනින් ඒක නැති වෙයි. ආයි නැහැ එහෙම දෙයක්. ඉතින් අපි ප්‍රසවාසත් කරනවනේ. එතකොට අපි නෑ අපි ප්‍රසවාස කරන්නේ නෑ. ඔය කියන එක නා ප්‍රසවාස කරනවා. එතකොට ප්‍රසවාසෙ පහට ගන්නවා. ඊට පස්සේ මේ හුස්ම රැල්ල ගැනත් ආයි දෙයක් නෑ.
ඉතින් මේ දර්ශනේ වැඩි උස්ම ගන්න බලන්න හේතු වෙනවා නම් ඔය දර්ශනේ හොඳයි. අනිචාන් දර්ශනේ ඔය වගේ ඔය විදිහට හිතනකොට උස්ම වැඩි බාර ගන්න බලන්න පුළුවන් නම් ඒක හරි කියලා මං කියනවා. එහෙමම ඒ දැන් කරන්න ඕනේ වැඩි ගන්න වැඩි උස්ම වාර ගන්නක් බලන්න පුරුදු වෙනවා නම් ඕකම තමයි කරන්න ඕනේ. එන්නේ සතියෙන් ගන්න උස්ම ගන්න වැඩි කරන්න. එන්නේ සතියෙන් කරන සක්මනේ පීවර ගන්න වැඩි කරන්න. එන්නේ මේ ඉඳගෙන ඉන්නකොට වෙලාව වැඩි වෙනවා නම් ඒ ක්‍රමය හොඳයි. ඔව් දැන් ඒකට මට පර්යන්කේදී අර උස්ම රැල්ලෙන් ඒකම බල බල අයින් එක කරගන්න කියන එකයි අවවාදය. එතකොට මට ඒක කරගන්න පුළුවන්. දැන් හිටින් පස්සේ නෑනි ස්වාමීන් වහන්සේ ඒකයි මේ නිරවුල් කරගන්නේ. මම හිටින් පස්සේ අනිච්චයි. ඒකත් ඔච්චර කීකේ ඕකනේ තියෙන්නේ. ඒකෝට මැරෙන්න දෙයක් තියනේ. හිටින් පස්සේ නෑ. ඊළඟ ප්‍රශ්නේ දැන් සක්මනේදී අපි දැන් මම සක්මන් කරනකොට තබන පය ආයුස් ගෙන චේතනාවක් ඇහිලා උස්සර තියෙනවනේ කකුල. එතකොට ඒ චේතනාවත් නැති වෙලා ගිහි යනවා නැති වෙනවා. ක ගෙනියනවනේ උසෝනවා කිව්වට අපි ගෙනියනවා තියෙනවා තුනක් වෙනවනේ එතනකොට. දැන් තුනක් නෙමෙයි. ඔක 300ට කඩන්න පුළුවන්. එකට තියන්න පුළුවන්. ඒ තමන් චේතන චින්තනයේ හැටියට තමයි උසෝන යනවා තවන තුනයි. විසුද්ධ විසුද්ධ මාර්ගයේ හයක් තියෙනවා. නැත්නම් උසෝන තබන කියනත් පුළුවන්. වම් දකුණ කියනත් පුළුවන්. කඩන කැඩිල්ල බහන එන තාලෙට තමයි කඩ කඩ දෙන්නේ. මේකමයි සම්මතය කියලා එහෙම එකක් නැහැ. කොට සක්මන් කරන එක වම් දකුණ කියලා වගේ හිතාගෙන සක්මන කරනවා. ඒක ප්‍රමාණවත්. එහෙම කරාම මම දන්නේ නැහැ. මම ඒකයි කිව්වේ ගියර එක කොයි ස්පීඩ් එකේද තියෙන්නේ. ඒ ගියර එකට දාගන්න එකයි තියෙන්නේ. ඒකේ එතන ළඟ ඉඳලා ගියර දෙන්න කවුරක්වත් නැහැනේ. ඒ නිසා සක්මන් බහනා පිළිබඳව පොඩි ළමෙක් කරලා පෙන්න වීඩියෝ පිටියක් තියෙන්නේ. බලුවද ඒක? ආනේ ආයතරයක් බලන්න. ඒක බලන්න වැඩි වේලාවක් සක්මන් කරන්න පුළුවන් නම් ඒ අනිච්ච චින්තනෙත් හොඳයි දුක්ඛ චින්තනෙත් හොඳයි අනාත්ම චින්තනෙත් හොඳයි. වැඩි වේලාවක් සක්මන් කරගන්න වැඩි පියවර ගානක් සක්මන් කරගන්න වැඩි වේලාවක් සක්මන් හිටියවෙන්න බැරි නම් එහෙනම් විතරක් අපි උත්තර දෙන්න ඕන. බාධාවක් නැත්නම් ඔහොම දිගට කරගෙන යන්න. සාමාන්‍ය පැය භාගයක් විතර එක දිගටම සක්මන් කරගන්න. පැයක් යන්න ඕන. ඔව් ඒ පැය භාගයක් විතර ගිහලා ආයි නැතර වෙලා ආයි විනාඩි දෙකක් විතර ඉඳලා ආයි සක්මන් කරනවා. එහෙම කමන්නේ නැහැ. කමන්නේ ඒකට කමන්නේ නැහැ. දිගට පැයක් කරන්න. එතකොට තමයි විනාඩි 35න් පස්සේ තමයි ඇඟ හැඩ ගැහෙන්නේ. ඒකයි අපි විනාඩි 35ට ඉස්කෝලේ කාලසටහන් දීලා තියෙන්නේ. විනාඩි 35ක් යනවා සබ්ජෙක්ට් එක තේරුම් ගන්න. විනාඩි 35න් පස්සේ ළමයි කෑ ගහන්න පටන් ගන්න. ඒ නිසා පන්ති කාමරේ විනාඩි 35 දීලා තියෙන්නේ. සෙන් බුද්ධාගම විනාඩි 45යි 45ට වැඩි ඉන්න දෙන්නෙත් නැහැ. හරියට වෙලාවට එන්න ඕනේ. ඒ 45 විතරමයි නැගිටලා යන්න ඕනේ. ඉතින් ඉබයි අර මනස ගැන හිතලා කරපු ගා තීන්දු. ඒ නිසා විනාඩි 30 කියලා කියන්නේ පිටිය සකස් කරන්න වෙලාව ඇති. ඊට පස්සේ තමයි භාවනාව පටන් ගන්න. දැන් ගෙදික ටිකක් ප්‍රමාණවත් වුණා. තෙරුවන් සරණයි. 5 වෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස. ගෞරවනීය ස්වාමීන් වහන්ස. මම ආධුනික යෝගිනියෙක්මි. සක්මන් භාවනාව. ස්වාමීන් වහන්ස සතියෙන් එහා මෙහා ඇවිදින විට මට වැලි පොළවේ රළු බව, සිමෙන්ති පොළවේ, ටයිල් පොළවේ සිසිල් බව දැනුනිමි. සතියෙන් ඇවිදීම ආරම්භ කරන විට සිටගෙන සිටින ඉරියව්ව මෙනෙහි කරමින් පියවර ඔසවන තබන විට මේ දේවල් දැනුනිමි. සක්මන් වාර 3-4ක් පමණ යනතුරු සතියේ මේ දෙස බලන්නට හැකිය. ඇතැම් අවස්ථාවලදී උකුල ප්‍රදේශයේ සිට දෙපතුල් දක්වා විවිධ වේදනාවන් පවතින බව අද්දුටු වෙමි. පොළොවට පය තබන ශබ්දයට පවා සමන් දීමට මට හැකි විය. සිහිය ගිලිහෙන අවස්ථාවලදී ඒ බව නොදැනුනි. කකුලේ පියවර දෙස බලන්නට නොහැකි වුණා නේද කියා මතක් වෙන විට තමයි මගේ සතිය නැති වෙලා කියලා මට දැනුනේ. ඒ අවස්ථාවේදී ආපසු සතිය පිහිටුවා ගනිමින් සක්මන් කිරීම ආරම්භ කළෙමි. පර්යංක භාවනාව. ස්වාමීන් වහන්ස මුළු දින දෙකේදී පර්යංක ඉරියව්ව ගැන සිතලා වාඩි වෙලා සිටියත් සිත පිහිටුවා ගැනීමට අසීරු වුණා. අද වන විට හුස්ම වාර 50කට වැඩි සංඛ්‍යාවක් ගන්න අතුරු සතියෙන් සිටීමට හැකියි. සිත මගේ කල්යාණ මිත්‍රෙක් කරගත්තා. සතියෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීමට උදව් ඉල්ලුවා. සිහියෙන් හුස්ම ගන්නා විට ගන්නා පිට කරනා විට වෙනදා මෙන් මට ශාරීරික වේදනා දැනුනේ නැහැ. හුස්ම ගන්නා විට දිග හුස්ම බව වැටහුණා. හුස්ම ගන්නා සෑම විටකදීම දිග සුසුම් රැලි බව වැටහුණා. හුස්ම පිට කරන රැල්ල ඉතා කෙටි බවත් හුස්ම ගන්නා විට නාසයේ ඇතුළත වදින බවත් එය සිසිල් බවත් වැටහුණා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ ජීවිතයේදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.
මේක සක්මණ කෙලවරේ කියලා තියෙනවා මේ හිත පිට ගිහිල්ලා ආපහු හිත අරමුණට ගත්තයි කියලා. ඒ ගත්ත බව මොකෙන්ද සාතික කරගත්තේ? මේ හිත පිට ගිය එක ආපහු හිත අරමුණට ආවයි කියලා හිත බොරුවක් කිව්වද දන්නේ නැහැ. ඒ නිසා මේක නා කැමැතිද මේ සභාවට නැත්නම් මේක නා කැමැතිද අත උසන්. කවුද ලිව්වේ කියලා මේ පොඩි අමතර ප්‍රකාශයක් එන්නේ ඉස්සරහට. සක්මනේ සක්මන්ගේ අන්තිම වාක්‍ය දෙක අපිට ඉදිරිපත් කරන්න ලෑස්ති කරගෙන ඉන්න. ඒ අන්තිම වාක්‍ය දෙක කියන්නේ සක්මන් බානයි. කකුලේ පියවර දෙස බලන්න නැහැ නේද කියලා මතක් කරන තමයි මගේ සතිය නැති වෙලා කියලා මට දැනුනේ. ඒ අවස්ථාවේදී සතිය පිහිටුවා ගනිමින් සක්මන් කිරීම ආරම්භ කළෙමි. ඔය එතකොට ඒ නැති වෙච්ච සතිය ආපෝ සක්මනේ කකුලේ සතිය පිහිටියා කියලා මොකෙන්ද දැනගත්තේ? මට හිතෙන සමහරට ස්වාමීන් වහන්සේ හිත බොරුවක් කරාද කියලා. තේරුණේ. සමහර විට මගේ හිත බොරුවක් කරාද කියලා මට තේරෙන්නේ. ඒ කියන්නේ හිත පිට ගිහිල්ලා ආවයි කියලා එයා කිව්වට ඇවිල්ලා නැහැ. දැනුණා. හිත දැනෙච්චදී අපිත් එක්ක සාකච්ඡා කෙරුවොත් විතරක් අපිට සාක්ෂි වෙන්න පුළුවන් මේ ඇත්තටම හිත ආපහු ආවද කියලා. එන්නේදී වාර්තා කරනකම් ඔය වැඩේ හරි ගියත් ආනිසංස ලැබෙන්නේ නැහැ. නඩුව තීන්දුවකට යන්නේ නැහැ. හිත පිට ගියා නේද කියලා දැනනකොට මෙහෙට එනවා. ආපු බව දන්නේ කොහොමද? කොහොමද දැනගත්තේ දැන් ආපහු සක්මන්ට ආවයි කියලා? නැවත ඒ කියන්නේ පියවර තබන ඔසවන බව මට දැනෙන්න පටන් ගත්තා. මොනවද ඒ කියන්නේ දැනෙන්නේ? ඒ එහෙම දැනෙනවයි කියන එකෙන් අදහස් කරන්නේ මොනවද දැනෙන්නේ? උණුසුම සිසිලස කම්පන චංචල තද ගතියද මොනවද දැනෙන්නේ? පොළවේ රළු බව. ආන්නේ මේ වාක්‍ය ලියන්න පුරුදු වෙන්න කියලා මම කියන්නේ. මගේ හිත ආපහු ආවා. ඒකෝට මට පොළවේ රළු බව විලුඹට වැටුණා. ඇඟිලි වලට වැටුණා කියලා ලිව්වනම් මං කැඳවන්නේ නැහැ. අනේ ඒක මුල සබාව මතක තියාගන්න හිත පිට ගියයි කියලා අපව ආවයි කියලා කියනවනම් ඒක මොකෙන්ද සාහතික කරන්නේ මොකෙන්ද තහවුරු කරන්නේ එතකොට මට පොළවේ තද ගතිය වැටුණායි කියලා. ඉතින් ඒ වගේ හිත පිට යන හැම වෙලාවකම වාසනාවන්ත අවස්ථාවක් කරගන්න හිතාවව එන්නත් ආපුවා මොකෙන්ද තහවුරු කරන්නේ කොහෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ මොකද්ද අද්දුරු ප්‍රත්‍යක්ෂය කියලා ලියන්න ගත්තොත් අපේ රචනා ශිල්පේ හරිම ඍජු වෙනවා. එතකොට කියන්න බෑ හිත බොරු කරයි කියලා. මුල් පොලේ රඩු ගතිය වැටෙන එක ඒක හොඳට අත ගාල බලන්න පුළුවන් නේ. ඒක බොහොම මුද්‍රජානස් කියන්නේ රුප්පණ ද්‍රව්‍යයක් කියන. කුප්පණ ද්‍රව්‍යයක් නමයි පය පොලේ හැප්පෙනවා කියන එක. ඒකෙන් තමයි අපි සාති කරන දැන් මනෝ විකාරක නෙවෙයි ඉන්නේ. පයට ආවාහිත කියලා. ඒකටත් වැඩි වැදගත් දේ තමයි ඒක ලියන එක. ඒ ලියපු දවසට මට ආය අහන්න දෙයක්වත් නැහැ. ලියන කෙනාට ඒක දකින්න හැම වෙලාවෙම තේනවා හිත පිට යන හැම අවස්ථාවකම නිවනට ලඟ වෙනවා කියලා. يعني අපි ලාවේ හිතේනවනේ. එන හැම එකක්ම තහවුරු කරගන්න, ප්‍රත්‍යක්ෂණය කරගන්න, අද්දුත් ප්‍රත්‍යක්ෂය කියන කොහොමද දැනගත්තේ මං ආවයි කියලා. නැත්තම් අර කිව්වා වගේ කියලා හිත බොරු කරලා දන්නේ නැහැ. ඉතින් මේ වගේ අද්දුතු හැකි යථා භූත වශයෙන් අද්දකිය හැකි දේවල් සැකේට යන්න දෙන්න එපා. දුන්නොත් අපිට ගමන කෙරව කරන්න බෑ. හැකි හැකි හැම එකක්ම ප්‍රත්‍යක්ෂයට තහවුරු කරගන්න. යථාභූත ඥානෙට වෙන්නන්නේ යථාව දර්ශනේ තියාගන්න. එතකොට අපි ඉගෙන ගන්නවා විද්‍යානුකූලව බඩ වැඩක් කරන්න. ඒ වගේම රචනාවක් ලියන්න. තේරෙනවද කාරණාව? මොකද්ද දැන් අඩුව තිබිලා මතු කරලා දුන කාරණා මොකද්ද? ඒ කියන්නේ පොළවට අඩිය තියනකොට රළු බව ඒ කියන්නේ දැනෙන ගතිය ලියවිලා නැහැ කියන එක. ඔව් පිටේ හිත පහයට ආවනම් ආපු බවට සාක්ෂිය ලියලා නැති එක තමයි අඩුපාඩුව. දැන් මම ඒක කිව්වා. දැන් මට උදාමින්සේ යන්න කිව්වා කිව්වා. දැන් තියන්නේ ඒකයි තියෙන්නේ. අතින් ප්‍රශ්න ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව මුලින්ම මා එහාට මෙහාට කීප වතාවක් ඇවිද වම් පාදයේ දකුණු පාදයේයි මෙනෙහි කොට ඇවිද්දිමි. ඉන්පසු වේගයේ මදක් අඩුකොට පාදයේ පොළවෙන් එසවෙන බව ඉදිරියට යවන බව හා බිමට පහත් වෙන බවත් පොළවට පත්වන බවත් ඉන්පසු ගැටෙන තැන රළු සියුම් වශයෙන් දැනුනි. මෙලෙස පියවර 20ක් 25ක් යාමට හැකි විය. ඒ අතරට අරමුණු පැමිණ ඒවා සමග කතා නොකර බොහෝ විට ඇවිත් යන පමණක් දැනගතිමි. සමහර විට ටිකක් හිතේ කතාව ගියත් එකපාරටම මතක් වෙනවා හිත පයට තැබුවට දැන් වෙන කතාවක් කරපු බව. එවිට නැවත හිත පයට උම් කර ගන්නවා. මේ ලෙස විනාඩි 40ක් පමණ සක්මන් කළා. හිතට වෙනත් අරමුණු ආවත් ඒවට උත්තර නොදී පයට සිහි තබා ගෙන යනවා. ඒ වෙලාවට පය පොළවෙන් ගැලවෙනවා දැනෙන්නේ ගසකින් පොත්තක් ගැලවෙනවා වගේ. මාරුවෙන් මාරුවට හොඳින් ඒ වෙලාවට සක්මන් කිරීමට හැකියි.
පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ ආස්වාසේ ප්‍රස්වාසේ ස්වාමින් වහන්ස මේ භාවනාවේදී හිඳ ගන්න හැම අවස්ථාවෙම සිත එකඟ නොවේ. දිනකට වරක් පමණ හිත සංසුන් ගතියක් දැනුණු පසු පෑ දෙකක් පමණ එම ආසනයේම ආස්වාස ප්‍රස්වාසේ බලන්න පුළුවන්. ඒ අතරටත් සිතවිලි තරමක් දුරින් දුරින් එන ස්වභාවයක් දැනෙනවා. ඒවා සමග කතාවට ටිකක් ගියත් ආයෙත් මතක් වෙනවා හිත වෙන කතාවකට ගියා කියලා. ආයෙත් ආශ්වාසයට එනවා. හොඳින් ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දැනෙන විට සමහර විට මයිනහමක් උඩට පහළට ඇදෙනවා වගේ දැනෙනවා. මේ වගේ දැනෙන්න කලින් කොඳුනාරටේ කෙලින් වෙලා යනවා දැනෙනවා. ඒ වෙලාවට කය සැහැල්ලුයි. නිතරම කකුල් වල වේදනාවක් තියෙනවා. ඒ වෙලාවවලදී ඒ වේදනාව මට දැනෙන්නේ නැහැ. ඒකත් සැපක් කියා මම තව ටිකක් ඒ ආශ්වාස ප්‍රශ්වාස බලන්නත් හිතට එනවා. සමහර වෙලාවලට නිින්ද යනවා. අවදි වන විට මගේම බෙල්ල පහත් වී හෝ වෙනත් ශබ්දයකින් නැවත හිත ආශ්වාස ප්‍රශ්වාසයෙන් පිට ගිය බව දැනගෙන නැවත ඒ අරමුණට එනවා. වැරදි පහදා දෙන සියක්ව ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නැවත එන අරමුණ අවස්ථා පහක් හයක් රචනේ තියෙනවා. ආසන්නයට ඇවිල්ලා තියෙනවා අරමුණට ආපු බවට සලකුණ. ආපු බවට නිමිත්ත කිට්ටුවට ඇවිල්ලා තියෙනවා. හැබැයි හරියටම ජාඩියට මූඩි වගේ වැදලා නැහැ. බයත් නැවත හිත ආපුවාම ගතකින් පොත්තක් ගලවනවා වගේ තේනවා. ඒ කියන්නේ ඒ සිද්ධියෙන් සිද්ධියට බලනද පිට යන හැම වෙලාවෙම ආපහු එනකොට එයා ලකුණක් පෙන්නනවා. හුස්මෙන් හිත පිට ගියාම පිට ගියකටත් ලකුණක් පෙන්නනවා, ආපහු ආපෙකට ලකුණක් පෙන්නනවා. අන්නේ පිට ගියකට පෙන්නන ලකුණත් සත්‍යයට ඇතුල් කරන්න ඕනේ. ආපහු ආපු බවට තියෙන ලකුණත් සත්‍යයට ඇතුල් කරන්න ඕනේ. එතකොට අපිට තේිනවා පිට යනවා කියන කෙච්චර කනගාටු වෙන දෙයක්වත් එහෙම නැත්නම් අකුසලයක්වත් වෙන්නේ නැහැ. පිට යන එකෙන් ගොඩාක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. අන්නේ ආපහු එන එක අල්ලන්න පුරුදු වුණොත් පිට යන එකින්ම පිට වෙන එක කාන්නේ හරහාම නිවන් දකින්න පුළුවන්. ඉතින් මෙයා සෑහෙන දුරට ගිහිල්ලා තියෙනවා. හැබැයි හරියට ඒ සිද්ධියට ඒ ප්‍රත්‍යක්ෂණේ කරලා නැහැ. පොදු ප්‍රත්‍යක්ෂණක් තියෙනවා. මීට වැඩි හරියට පිට ගියේ මේකටයි ආපහු ආවා එනකොටමයි හිත තිබුණේ දැනගත්තේ වෙන්නේ මේකටයි කියලා තා ටිකක් රචනය භාවනානම් ඕකමයි රචනා ශිල්පය උඩට පිරිසුදු කරගන්න හදන. එතකොට ඒ පිරිසුදු වෙන ගානට භාවනා පිරිසුදුක් ඇති වෙනවා. අටවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස, ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පර්යංක භාවනාව. පර්යංකයේ මූල කර්මස්ථාන ලෙස ගත්තේ ආනාපානයයි. පර්යංක දෙක තුනකදීම වම් උරහිසේ ඇති වූ දැඩි වේදනාවක් නිසා සතිය පැවැත්වීමට නොහැකි විය. එහාට මෙහාට ඇඹරමින් කොතෙකුත් උත්සාහ කළද ඒවා අසාර්ථක විය. ඊයේ ඔබ වහන්සේගේ ධර්මදේශනාවෙන් පසුව අද පර්යංකට හිඳගත්තේ දැඩි අදිෂ්ඨානයෙනි. වෙනදා මෙන් විනාඩි 15කට පමණ ගිය පසු සිත සමාධිමත් විය. ආනාපානයේ සිහින් වී නැති වී ගියේය. මද වේලාවකින් යලිත් වරක් වම්හුර ඉසේ වේදනාව මතුවන්නට විය. එය හඳුනාගෙන ඒ දෙසම අවධානය යොමු කරගෙන ඔහේ සිටියෙමි. අතරතුර ආනාපානයේ නැතිව ගොස් හිස් තැනක සිටින බවත් ශරීරයේ කම්පන දෙකක්ද ඇතුළත කතාවක්ද ඇති වූ බව දැනගත්තෙමි. වේදනාව නැතිව යන කම්ම නිසොල්මනේ සිටියෙමි. කයේ ඇති තදගති හොඳින් දැනුනි. මේ සතිමත් වීම නිවර්දයන් පහදා දෙන ලෙස ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා. දියුණු වෙනවා නම් සතිය දිනුවක් වෙනවා නම් ඉන්න ඉරියව්ව එහෙම ඉන්න පුළුවන් කමයි දිනුවක් ඇති වෙනවා. ගත්තාට මොන්ට මොන දාගෙන සිටීමේ ඉරියව් මේ දිගු වේලාවක් ඉන්න පුළුවන් කම ඇති වෙනවා. ඉතින් ඒ නිසා සතියෙන් අපිට ගුණාත්මක රසයක් වෙන්නනවා. ප්‍රමාණාත්මක වෙන්න ඉඳගත්තාම ඔහේ ඉන්න පුළුවන් ගතියක් වෙන්දට වැඩි. අර මොන්ට හිතාපම ඒක ඉන්න පුළුවන් ගතියක් මේකේ පේන්නේ ඒ වගේ ගතියක් අත්දැකලා තියෙන වගේ ඒක ඍජුවම රචන වෙලා නැහැ. අන්නේ ඒකට බලන්න වින්දටෙඩි බාහනාට ප්‍රිය මොකද වැඩි වෙලා ගින්නක ඉන්න පුළුවන් වින්දටෙඩි සතිය හොඳයි මොකද වැඩි අරමුණේ වැඩි වෙලාවක් ඉන්න පුළුවන් එහෙමනම් ඒ ක්‍රමේ හරියි කියලා අපි යනවා ඉදිරියට. නවී ප්‍රශ්න ස්වාමින් වහන්ස, තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. වසර 3ක පමණ කාලයක සිට මේ වැඩසටහන වල සහභාගී වෙන අයකි. සක්මන් තීරුවක මුල සිටගෙන මම දැන් මෙතන සිටගෙන සිටනවා කියා කයට හිතගෙන ඉන්පසු ඇවිදිනවා කියා දෙපා කෙරෙහි සිත යොදවා ඇවිදිනවා. මුලදී වම දකුණ කියා සක්මන පුහුණු කළද දැන් ඇවිදින ක්‍රියාව තුළ සිත පිහිටුවා සක්මන් කරනවා.
සිතවිලි ශබ්ද ආදීන් කිසිදු බාධාවක් නොමැතිව සක්මන් කිරීමට හැකියාව තිබෙනවා. සිත පිට යන අවස්ථා තිබුණද එම මොහොතේම නැවත සක්මන කෙරෙහි සිත යොමු වෙනවා. මෙසේ විනාඩි 40ක් පමණ සක්මන් කරනවා. සක්මන අවසාන කාලයේදී ඇවිදින සංඥාවෙන් තොරව ඔහේ ඇවිදගෙන යනවා. පර්යංකය. අද උදෑසන 5ට පර්යංකය හොඳින් සකසාගෙන පාඩි වී මම දැන් මෙතනෙයි සිත උඩුකයට යදවුවා. ආස්වාස ප්‍රස්වාස දෙක වෙනම නොදැනි. එකම හුස්ම රැල්ලක් පමණක් ඉහළ පහළ යන බව දැනි. ඉන්පසු හුස්ම රැල්ල හා සිත ඒකාග්‍ර වී ඔහේ බලන් ඉන්නා වෙන තත්ත්වයකට පත් වී මෙලෙස ඉන්න වේලාව වැඩිවන්ට වැඩිවන්ට ඒ තුල කිඳා බසින වෙනි තත්ත්වයක් ඇති වී ශබ්ද ඇසේ. ඒ වයින් කිසිදු බාධාවක් නැත. ඉඳ හිට සිතවිල්ද යන එන බවක් දැනුණත් ඒ වයින්ද කිසිදු බාධාවක් නොයින. මෙලෙස උදෑසන දානයට gediye ගසන තුරුම මේ තත්ත්වය අත්විඳිමි. පිරිස එහා මෙහා යන ශබ්ද, විදුලි පංකා ක්‍රියා විරහිත වූ ශබ්ද, විදුලි බල්බ නිවූ බව ඒ සියල්ල දැනුණා. ඒ වයින් කිසිදු බාධාවක් නොවි ඔහේ සිටීමට හැකි වුණා. දානයට gediye ගැස නිසා පර්යංකෙන් නැගිට්ටා. නැතිනම් තවත් වේලා මේ තත්ත්වෙන් සිටීමට හැකියාව තිබුණා. මුළු ලෝකියම අමතක වුණාසේ සිතට මහත් විවේකයක් සතුටක් දැනුණා. දානයට යන විට පවා සිතට පුදුම සහනයක් දැනුණා. ඇඟ හිරිගඩු පිපි කිලිපොලා යන ගතියක්ද දැනුණා. දානය ගන්නා විට වතාවත් කරන විට වෙනදාට වඩා සිතේ සතිමත් බව ඇති බව දැනුණා. බුදුපියාණන් වහන්සේට කළ හැකි උතුම් පූජා මේයයි සිතින් නිරාමිස ප්‍රීතියක් අත්විඳා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඊයේ ධර්මදේශන වෙලාවේ පෙන්වු අපහැදිලි ජලයේ පැහැදිලි තත්ත්වයට පත්වන ආකාරය දැක එය සිතේ හොඳින් කාවැදුණා. අද උදෑසන පර්යංකය සාර්ථක වීමට ඒ හේතු වියයි සිතනවා. ඉදිරියට සතිමත් බව දියුණු කිරීම සඳහා අවවාද අපේක්ෂා කරමු. ඔබ වහන්සේ ප්‍රාර්ථනීය පරිදිම උතුම් නිවන අවබෝධ වේවා. ඔය වගේ සාර්ථක පරියන්කෙන් පස්සේ නැගිටින උනොත් ඒ නැගිටින වෙලාවේ ඒ ඉරියාවේ මේ ඉරියාව ඉඳලා ඊගා ඉරියාවට යන ඉරියව් සංදිස්ථානය ගැන ස්ථාන ඉරියාපත සංදීයේදී හොඳට සතිමත් වුනොත් ඒක ਸਰවජන්ස වෙනම නමකින් පෙන්වන්නේ සම්පජඤ්ඤය කියලා. ඉරියව්වේ තිබුණු සත්‍ය ඊගා ඉරියව්වට ගෙනියන හැටි. ඉඳගෙන ඉන්න සත්‍ය හිට ගන්නකොට, හිටගෙන ඉන්න සත්‍ය දාහනට යනකොට, දාහනදී වළඳනකොට, දාහනෙන් පස්සේ වත්වතාවල් කරනකොට හැම දිනකදීම අර වරක් උපයාගත්ත සතියට අනුග්‍රහ කරනවා නම් Taman tamanටම අනුග්‍රහ කරන්න. බුදුහාමරගේ සත්‍යයවත් අල්ලපු ගෙදර සත්‍යයවත් පොතරවත් නෙමෙයි. අන්නේ උපයා ගන්නදී එකක්. ඒකට උත්තාන සම්පදා කියනවා. උපයා ගන්නදී අරසා කිරීමේ තමයි දුරකම් ගොඩක් තියෙන්නේ. ඒක තමයි අපි නිතරම අපි අසුර කරන බාලියෝ වැඩි නම් පිස්සු පියාට වැඩි නම් මොන්න සත්‍ය කළුතෝ දැක්කේ. එනිසා අපි සත්‍ය නොවැඩුවත් සත්‍ය වඩන පිරිසක් අතර ඉන්නවනේ ඉබේම සත්‍යමත් වෙනවා. ඒක නිකන් බෝවෙන්ලේ ඩක්කෝයි. ඒ නිසා මොන වියදමක් හරි කරලා ඒ සතිය වැඩෙන පරිසරය දැනගෙන ඕන හැපක් ඒකට කැප කරන්න ඕන. කැප කරලා ඒ සතිය වැඩෙන පරිසරයේ වැඩි වේලාවක් ගත කරන්න අපි ඒකට දීලා තියෙන නම තමයි සම්මා ආජීවය කියලා. අපේ ජීවන රටාව, අපේ බඩ රස්සා වෙනස් කරන්න ඕනේ සතිය සඳහා. මේකෙදී කරන්න තියෙන්නේ උපයා ගන්න අලද සතිය වෙන වෙන ඉරියව්වට යනකොට කොච්චර දුර පවත්තන්න බලන්න. මේක ඇත්තටම ඒ අතින් හොඳ රචනයක්. ඔන්නෝක දැනගෙන ගියොත් අපිට හරි මේ ජීවිතය කියන්නේ පූජාවක්. මුළු දවසම බුද්ධ පූජාවක්. මුළු දවසම පූජනීය ස්ථානක ඉන්නා වගේ සතියේ උත්සව ගතකරනද එතකොට කවුරුවක්වත් නැ බාධා කරන්නේ. මේ දෙකක් අපි දැකපු ඔක්කොම බාධාවල් තියෙන තමන්ගේම අවිද්‍යාවයි තමන්ගේම තෘෂ්ණාවයි තුල කිසිම කෙනෙක් නැ මෙන්න මේ නිවැරදි දැක්ම ඇති කරගන්න. ඒක කොහෙන් එයිද කියන්න බෑ. අර වතුර බෝතලේ දැකලා ආ වගේ හැම කෙනාටම එක එක අනු තමයි නිමිති වෙන්නේ. ඒ නිසා උපයන්නත් පුනන්දු වෙන්න. උපයා ගන්නාලද්දී අරසා කරන්න ඒක තමයි අමාරු දේ. ඒක තමයි ශාසනය කියන්නේ. මේ ශාසනයත් තියෙනකන් අපිට හිම්මෙන් පොඩි පොඩි උදව් තියෙනවා. නැත්තම් අපිට ඒක කරන්න බෑ. ඒ නිසා උත්හාන සම්පද ආරක්ෂක සම්පද කියන දෙකටම උනන්දු වෙන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසන් ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඊයේ සවස අද්දුටු භාවනාවේ අධ්‍යක්ෂ ඔබ වහන්සේට ඉදිරිපත් කරමි. ඊයේ සවස චෛත්‍ය අසල සක්මන් භාවනාවේ යෙදුණෙමි. වම දකුණු ලෙස සක්මන ආරම්භ කළ අතර වැලිකඩ විලුඹේ සිට ඇඟිලි තෙක් දැනීම නිරීක්ෂණය කළෙමි. ලොකු වැලිකඩ සහ සිහින් වැලිකඩ වලින් වෙන ස්පර්ශයන්ගේ වෙනස නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකින් සක්මන අනායාසින් සිදුවන බව වැටහුණු අතර
පැඩල් බෝඩ් එකක් පදිනවා වගේ වැටහීමක් දැනින. එක පාදයක් තද කරන විට අනෙක් පාදය හැල්ලු වෙන බව නිරීක්ෂණය කෙලිමි. මෙසේ විනාඩි 45ක් පමණ සක්මන් කර එයි ඇති ගල් බංකුවක් උඩ පර්යංක භාවනා සඳහා ඉඳගතිමි. වාඩිය වූ විගසම ආස්වාස ප්‍රස්වාසය ඉතා හොඳින් වැටහුණු අතර එය ඉතා ඉක්මනින් සිහින් වේගන එන බව දැනුනි. මෙසේ ආස්වාස සිහි වෙන විට සතියෙන්ම පර්යංකෙන් නැගිට නැවත කාමරයට පැමිණ සතියෙන්ම අත්පය සෝදා භාවනා ශාලාවේ පර්යංකේ සඳහා වාඩි වුනිමි. ආස්වාසය ප්‍රස්වාසයට හිත යොමු කළ අතර එයි උඩදීමෙන් සිහින් නොවුවත් හොඳින් වැටහුණි. මෙසේ ටික වේලාවක් පර්යංකේ සිටින විට ආස්වාසය ප්‍රස්වාසය දැනි කෙටි වී යන හැටි නිරීක්ෂණය කෙලිමි. එවිට දන හිස්වල දැඩි වේදනාවක් දැනනද එය ඉවත්ව විනාඩි 10ක පමණ සිට ඉතා බලවත් වූ නිසා සතියෙන්ම පාද දිගහැරි අතර ආනාපානය එලෙසින්ම සෙමෙන් වැටහින. මාරුවෙන් මාරුවට පාද දිග හරිමින් පර්යංකයේ සිටියෙමි. ටික වේලාවකින් ආස්වාස ප්‍රස්වාස නැති වී ගොස් කිසිත් නැති අවකාශයක මෙන් හිස් තැනක නිරීක්ෂණය විය. මෙම පර්යංකයේ කිසිදු සිත පිට යමක් නොවූ අතර රාත්‍රී 9ට පමණ පර්යංකයෙන් නැගිට්ටෙමි. මගේ භාවනාව කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගීව දීර්ඝායු ලැබේවා. ඔය මේ ක්‍රමයේ ඉතින් පේන බාධාවක් නැහැ. ඉතින් මේ වගේ හම්බෙච්ච ලංගේ ප්‍රගුණ කරන්න ඕන. මේ එක පරියන්කයක් නෙමෙයි පරියන්ක රාශියක සක්මන රාශියක ප්‍රගුණ කරනකොට ඒකේ පරිචයම නැත්තම් ඒකේ අධ්‍යක්ෂීම් සම්භාරය ලැබෙන්න පටන් ගන්නවා. ඒක තමයි මේ නේවාසික භාවනාවක තියෙන ලාභය. තමන් ඇති කරගත්තදී ඒ කාලසටහම අනුවම වැඩ කරන යනකොට මේ එකම ස්ථාවර වෙනවා. පဋාණේ ලැබෙනවා. එතන පట్టල වීමක් වෙනවා. දැන් ඒ ඉතුරු කාලේ ඒ සඳහා උන්ට පట్టලි ලැබීම සඳහා කටයුතු කරන්න කියලා කියන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා විනාඩි 10ක් විතර කාලේ තියෙනවා. කාට හරි වෙන මොනාරි මේ කියපු දේවල් පිළිබඳව පිරිසුදු කර ගැනීමක් හෝ මත ප්‍රකාශ කිරීමක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ගත උස්සන්න අපි ඒකට ආස්ථාල බලයි. විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි සක්මණ සඳහා මේ අතිරේක කාලයක් එකතු කරනවා. නැවත තුනට අපි රැස් වෙනවා පරියංක භාවනා සඳහා. ඒ අනුව මෙතෙක් ප්‍රශ්න විචාරතුඹ වැඩ පිළිවෙල සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.